ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් LT ලකී ගණී YouTube channel එක තුලින් ගෙන තවත් වීඩියෝ එකක් සමගින් එකතුනාට ඉතින් අද දවසේදී කතා කරන්න යන්නේ සහ කියලා දෙන්න යන්නේ සුදු වස්සුදු මෙන්න මේ જાතිය පැල කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා තාමත් LT ලකී ගණී YouTube channel එක subscribe කරලා නැත්තම් පහළ තියෙන subscribe button එක click කරලා එකතු වෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. මේ වෙනකොට subscribe ලා 10000ක් ඉක්මවල තියෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම ඒ විශ්වාසය ලබා දුන්නට. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝකට. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ ගෙවත්තේ තියෙන වත්සුදු පැල වර්ග කිහිපයක්. ඉතින් උතන මව් ශාක දෙකක් පමණයි තියෙන්නේ. අනිත් ඔක්කොම මම අතු වලින් පැල කරගත්තේ. මේ වීඩියෝවේ ඉදිරියට එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් වටින දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙන්න මේ වගේ අත්ත තමයි මම තෝරගත්තේ. ඉතින් මේ අත්ත පැල කරන්නේ කොහොමද කියලා මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මේකේ මල් තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති. අපි එහෙනම් බලමු කොහොමද පැල කරගන්නේ කියලා. මුලින්ම අපි පස් මාධ්‍ය ගැන කතා කරමු. මෙතෙන්ට මං අරන් තිනෝ මතුපිට පස් කොටස් දෙකයි වැලි කොටස් එකකුයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කලවම් කරගන්න ඕනේ වැලි කොටස් එකයි මතුපිට පස් කොටස් දෙකයි. ඉන් පසුව අපි වග බලා ගන්න ඕන දෙයක් තමයි මේ පස් මිශ්‍රණේ ලොකු ගල් කැට තියෙනවා නම් අනිවාර්යෙන් අයින් කරන්න. මොකද මම හැම වීඩියෝකෙදීම මතක් කරනවා ලොකු ගල් කැට තියෙනවා නම් අයින් කරන්න කියලා. ගහේ වර්ධනය බාල වෙනවා. ඒ කියන්නේ අපි පැල කරලා තියෙන ශාකේ වර්ධනය හීන වෙලා යනවා. ඒක හින්දා හොඳ පස් මිශ්‍රණයක් තියෙන්න ඕනේ මුල් ටික හොඳින් වර්ධනය වෙන්න. හරි. දැන් අපි පස් මිශ්‍රණය හදාගෙන අවසන් අපිට පුළුවන් දැන් මේක බදුනකට යොමු කරන්න. නැත්නම් අපි ව්‍යාපාරයක් විදිහට කරනවා නම් ඉටි බෑග් තුල වර්ධනය කරගන්න පුළුවන්. ඉටි බෑග් තෝරා ගැනීමේදී මෙන්න මේ වගේ සිදුරු තියෙන ඉටි බෑග් තෝරගන්න. එතකොට තමයි ජලයේ නියමිත ආකාරයට බැහැලා යන්නේ. ඔයාලට පෝච්චියක වවා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ ඉටි කවරවල වවා ගන්නත් පුළුවන්. හරි. අපි දැන් බෑගේ තුලට පස් පුරවල අවසන්. ඊට පස්සේ අපි වග බලා ගන්න ඕන දෙයක් තමයි මේ ශාක කොටසේ පොහොට්ටු හරි මල් හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ සියල්ලම මේ ආකාරයෙන් ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔගලන්ට පේනවා මෙන්න මේ වගේ බෙදීමක් තියෙනවා. එතනින් අපිට මේක ඇල්ලුණක් පැල කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තැනකින් මං කපලා ඉවත් කරගන්නවා. මෙන්න මේ කෑල්ල තියෙන්නේ මේ වගේ කෑල්ල මෙන්න මේ පැත්තට වෙන්න. මෙන්න මෙහෙම පැත්තට මේ වගේ. එතකොට මෙතනින් මුල් ඇදීම තක්කාල ඉක්මනට වෙනවා. මෙයත් මුල් අදිනවා. මෙන්න මේ වගේ කොළ ටික මේ වගේ ඉවත් කරන්න ඕනේ. දැන් අපි පැල කරගන්න තමයි යන්නේ. ඉතින් මේකෙදි කිසිම රූට් හෝමෝන් එකක් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොමාරිකා දන්නවා රූට් හෝමෝන් එකක් කියලා, අගුරු වාල දන්නවා ඇති රූට් හෝමෝන් එකක් කියලා. ඒ වගේම કૃතිම රූට් හෝමෝන් තියෙනවා. ඒවා පැල කරගන්න බැරිම ඒවට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක කිසිම අමාරුවක් නැහැ. අපිට ලේසියෙන් පැල කරගන්න පුළුවන්. ඒක හින්දා හෝමෝන් එකක් නැතිව පහසුවෙන් වවා ගන්න පුළුවන්. හරිම පහසුයි. මෙන්න මේ වගේ අපි අතු කෑල්ල අරගෙන ඒකට ඉඳවන්න විතරයි තියෙන්නේ. ඉඳලා පොඩ්ඩක් පස් ටික තද කරලා පස් ටික හේත්තු කරන්න ඕනේ එතන කැපුම් ධාරයට. මේ තියෙන්නේ අපි පැල කරගත්ත වතුසුදු අතු දෙක. ඔයාලට මේ වීඩියෝ එකේ ඉදිරියට බලා ගන්න පුළුවන් කොහොමද ව්‍යාපාරයක් විදිහට අරබරවන කොහොමද පැල කරගන්නේ කියලා. පැල කරලා ඉවරුණයින් පස්සේ අපිට මේකේ පොඩි දෙයක් කරන්න ඕනේ. මේකේ කොළ කිහිපයක් ඉවත් කරන්න ඕනේ. අත්‍යවශ්‍ය නැහැ ඉවත් කරන එක. ඒ වුණත් මම ටග් ගාලා මුල් අදින්න ඕනේ හින්දා මම කොළ කිහිපයක් ඉවත් කරනවා. රහස තියෙන්නේ ඔන්නතනෙ ඉක්මනට මුල් අදිනවා කියන එකේ. ඉතින් මම මේකේ කොළ කිහිපයක් මෙන්න මේ විදිහට ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපි ජල සම්පාදනය කරන්න ඕනේ. මතක තබා ගන්න ඕනේ විශේෂම කාරණාවක් තියෙනවා. ජල සම්පාදනය කරනකොට දවසට එක් සැරයක් උදේ වරුවේ හෝ හවස් වරුවේ අපිට යොදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලත් මතක් කරා වගේම මෙන්න මේ වගේ සිදුරු තියෙන වගා බදුන් තෝරගන්න. ඊට පසුව සෙවණ තියෙන ස්ථානකින් තබා ගන්න. මේ තියෙන්නේ මම ඒ වගේම පැල කරගත්ත අතු ටිකක්. මේක කෙලින්ම බිම තමයි ඇන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා. මේ තියෙන්නේ පැල. ඉතින් මේ වගේ පැලයක් රුපියල් 100ක් විතර වෙනවා. මම පෙන්නන්නම්. මේ වගේ කන්න 200ක් විතර වෙනවා. මෙන්න මේ වගේ පැලයක් ඊට වඩා පොඩි පැලයක් රුපියල් 100ක් විතර වෙනවා. මම නම් කියන්නේ හිත හිත ඉන්න එපා, පටන් ගන්න. ඕගොල්ලන්ට මේ වගේ ලස්සනට වර්ධනය කරගන්න පුළුවන්. දැන් මේක නම් මම පෝච්චි වල පැල කරේ නැහැ, බිම තමයි පැල කරේ. දැන් මේ වගේ පැලයන් නම් රුපියල් 200ක් විතර වෙනවා. ගොඩක් උසයිනේ. ඒකින් හින්දා ඕගොල්ලෝ මේ වගේ අනිවාර්යෙන් කරන්න.
මෙතන වර්ග ගොඩක් තියෙනවා මේක ඉටි එකක් මේක ඉටි මලක් එන්නේ මේ දින්නේ මේකේ වෙනස්ම මලක් එන්නේ ගොඩක් ඝන තම වෙනස් මලක් තමයි එන්නේ දැන් මේක ගත්තාම ඊට වඩා වෙනස් මේ දින්නේ වර්ග දෙක මම කඩලා පෙන්නන්න වැලූ බැලමට වෙනසක් පේනවා මේක ගොඩක් ඝනකමයි මෙන්න මේ පැත්තේ තියෙන මෙන්න මේක ගොඩක් ඝනකම වල මේක ඝනකම නැහැ මේක වෙනස් මලක් ඉදිරියට මිදි අතු පැල කරන වීඩියෝ එකක් ගේනවා ඔයාලට කැමති නම් subscribe කරලා තියාගන්න subscribe කරලා තියෙන කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මිදි අතු පැල කරන වීඩියෝ එකක් මෙන්න බලන්න පැල වෙලා තියෙනවා හැම එකක්ම වගේ වීඩියෝව අවසන් කරන්න ටික කාලයක් යයි එතකන් බලාපොරොත්තු වෙන් ඉන්න golden duranta plant එකේ අතු පැල කරන වීඩියෝකුත් ගේන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට මේ අතු පැල කරන වීඩියෝ ඔන්න දැන් දවස් 23 කාලයක් ගත වෙලා තියෙනවා ඉතින් මේක දැන් හොඳටම පැල වෙලා තියෙන්නේ මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම මේක උගුල්වල පෙන්වන්නම් කොහොමද පැල වෙලා තියෙන්නේ කියලා හොඳ පැල වෙලා තියෙන්නේ කියලා මෙන්න බලන්න මුල් ඇදලා තියෙන්නේ ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් මුල් ඇදලා තියෙන්නේ මෙන්න මෙහෙම තමයි සුදු වත් සුදු අතු පැල කරගන්නේ මේ වගේ අපිට හදාගෙන මාසයක් ගියයින් පස්සේ හොඳට කිරිමුල් වර්ධනය වෙනවා එතකොට අපිට බය නැතුව වෙළඳ පොල්ට අපිට දාන්න පුළුවන් අපිට හොඳ ලාභයක් උපය ගන්න පුළුවන් ඉතින් ඔයාලා මේ දේ අනිවාර්යෙන් කරලා බලන්න ඔයාලට මේවා විතරක් නෙමේ වෙන ප්ලාන්ට් වලනුත් කරගන්න පුළුවන් හොඳට වැඩේ කරගන්න කියලා තමයි මම උපදෙස් දෙන්නේ මේ තියෙන්නේ මම ඒ වගේ පැකට් වල පැල කරගත්ත අතු කිහිපයක් ඉතින් මේවා දැන් ශාකයක් බවට පත් වෙලා තියෙනවා ඔයාලට පේනවැති මල්පොහොට්ටුත් තියෙනවා ඉතින් මෙතන පැල 10ක් විතර තියෙනවා සාමාන්‍යයෙන් මේ වගේ පැලයක් රුපියල් 100කට තමයි වෙළඳ පොලේ ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරොත් ලොකු ලාභයක් ලබන්න පුළුවන් ඔයාලට මේ වගේ පැලයන් නම් මෙන්න මේ වගේ පොඩි සයිස් එකක් තමයි රුපියල් 100කට වගේ වෙන්නේ 100කට වගේ දෙන්න පුළුවන් ඉතින් ඔයාලා ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් පටන් ගන්න පුළුවන් මේ වගේ ඔයාලා ඒගොල්ලන්ට පේනවා මෙතන වෙන වර්ගයක් මේ ටික මෙහෙ මට වගේ ගිහිල්ලා තියෙන්නේ වෙන වර්ගයක් ඊට එහා පැත්තේ වෙන වර්ගයක් ඊට එහා පැත්තේ වෙන වර්ගයක් ඒ කියන්නේ මේ දෙක සමානයි මෙන්න මේකයි මේකයි සමානයි මේකයි අරක තමයි මෙතන සමානත්වයක් දක්වන්නේ සුදු පාට තිබ්බා එතන මම පෙන්නන්නම් සුදු පාට මේ තියෙන්නේ සුදු පාට මේකත් එහෙමම තමයි පැල කරන්නේ කිසිම වෙනසක් නැහැ ඉතින් මේකත් ඒ වගේම පැල වෙනවා ඒකේ මල ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙනස් ස්වරූපයක් තමයි පෙන්වන්නේ ඉතින් ඔයාලා දැක්ක වෙන්නේ නැති සවිස්තරාත්මකව සුදු වතු සුදු අතු පැල කරගන්නේ කොහොමද කියලා ඉතින් මේ වගේ මුල්ලද්දව ගන්න මාසයකටත් වඩා අඩු කාලයක් තමයි යන්නේ හැබැයි ඔයගොල්ලෝ ව්‍යාපාරයක් විදිහට අරඹනවා නම් අනිවාර්යයෙන් මුල්ලද්දල තමයි විකුණන්න ඕනේ මොකද එතකොට තමයි විශ්වාසයක් තියෙන්නේ ගෙවතු වගාව සම්බන්ධයෙන් සහ මල් වගාව සම්බන්ධයෙන් දැනුමක් ලබා ගන්න කැමති නම් LT ලගීගානේ YouTube channel-ේ subscribe කරලා තියාගන්න කියලා සියලු දෙනාගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වෙනකොට subscribe කරලා 10000ක් ඉක්මවල තියෙන බොහොම ස්තුතියි සියලු දෙනාටම ඒ ලබා දුන්නා වූ විශ්වාසයට ඉතින් තව ඉදිරියට යන්න තියෙනවා ලොකු ගමනක් ඔබලගේ සහයෝගයේ දිගටම ඕනේ ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් පුංචි ලයික් එකක් දාලා සහයෝගයක් දෙන්න කියලා සියලු දෙනාගේ ආදරෙන් ඉල්ලා සිටිනවා LT ලකීගානේ YouTube channel එක වීඩියෝ එකක් දාපු සැනින්ම ලයික් එක දාන්න කියලා සියලු දෙනාගේ ආදරෙන් ඉල්ලා සිටිනවා අදට ගිහින් නැත්නම් සියලු දෙනාටම සුබ දවසක්